ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය තුළදී යම් තරමක සටන් කාමීත්වය ප්‍රදර්ශනය කළේ පළමු තරගයේදී පමණයි. ලකුණු 287 කිලකයක් හඹාගෙන එංගලන්ත පිටිකරුවන් 6 දෙනෙක් ලකුණු 82කට තබා ගන්නට හෙදී ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් දිගින් දිගටම ප්‍රදර්ශනය කළේ පාසල් කණ්ඩායමකටත් වඩා ප්‍රාථමික ක්‍රීඩා විලාශයක්. එංගලන්තයෙන් ගිලිහුණු ජය දෝතර ගැනීමට තිබූ අවස්ථාවට පයින් ගැසූ ශ්‍රී ලංකාවට එතැන් සිට ජයග්‍රහණයක් ගැන සිතන්නටවත් එංගලන්ත ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. පිටින් මෙන්ම බොහෝ විට පන්දු වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කරුවා බවට පත් වුණේ නායක ඇන්ජලෝ මැතිව්ස්. නමුත් ඔහුගේ නායකත්වයේ උපක්‍රමශීලී ගුණාංග අවම බව තරඟාවලිය පුරා කැපී පෙනුණා. මැතිව්ස්ගේ උපක්‍රමශීලී භාවයේ දියුණු කිරීමටත් ඔහුගේ ආබාධය නිසියවරෙන් සුව කර ගැනීමටත් ක්‍රිකට් බලධාරීන් ඉක්මන් පියවර නොගත්හොත් වටිනා ක්‍රීඩකයෙකුගේ සේවය අකලට අහිමි වූ යාමේ අවදානමක්ද මතුවනු ඇති. නායක මැතිව්ස් උපනායක චන්දිමාල් පිටින් ස්ථාවර දස්කම් පෙන්වද්දී කුසල් මිනිස්ගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ දායකත්වයේද ශ්‍රී ලංකා කණ්ඩායමට සවියක් වුණා. කෙසේ වෙතත් වේගවත් ඉනිම දෙකක් ක්‍රීඩා කළ පමණින් සීකුගේ ප්‍රසන්න නිත්‍ය මැද පිළිපිටක සුබ්බවට පත් වීම කෙතරම් ඵලදායීද යන්න සලකා බැලිය යුතුයි. ඔහු සහ මහරුක් පිටිකරන ලයිස්තුවේ ඉහළට පැමිණීමෙන් උපුල් තරංගට සහ දසුන් ශානකට පැවරුණු වගකීම් ඉටු කිරීමට නොහැකි වූ අවස්ථාව දක්නට ලැබුණා. එමෙන්ම ප්‍රසන්නගේ සහ මහරුක්ගේ ප්‍රධාන වගකීම් වූ පන්දු යෙවීමට ඔවුන් කිසිදු සාධාරණයක් ඉටු කළේ නැහැ. එවන විටත් ඉහළ දස්කම් අතර සිටි පන්දු යවන්නන් කිහිප දෙනෙක්ව කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටියදී ඔවුන් දෙදෙනා තරඟාවලිය පුරා දවාගත්තේ කඩලු දෙකක් පමණයි. එංගලන්තයේ ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනා අතර කඩලු 31ක් විදී ගියා. නමුත් ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නන් වූ සුරංග ලක්මාසා නුවන් ප්‍රදීප් එක්ව දවාගෙන ඇත්තේද කඩලු 10ක් පමණයි. සමස්ත තරඟාවලියේදී එංගලන්ත කඩලු වලින් 50%ක් හෝ දවා ගැනීමට පන්දු යවන්නන් අසමත් වුවත් ලක්ෂ ගණනින් වැටුප් ලබන වේග පන්දු සහ දඟ පන්දු පුහුණුකරුවන් මෙන්ම වේග පන්දු පුහුණු අකැඩමියගේ ශ්‍රී ලංකාව සතුයි. එහෙත් පෙරට ප්‍රධානතම වේග පන්දු යවන්නෙකුගේ ඉරියව දෝෂ සහගත බවට හෝ හඳුනාගත නොහැකි මෙවන් පුහුණුකරුවන්ගේ කණ්ඩායමකට ඇති ප්‍රයෝජනීය පිළිබඳව නැවත සලකා බැලිය යුතු වෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවකදී උඩ පන්දු ගණනාවක්ම ගිලිහි ගියේ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්යභාරය පිළිබඳවද ගැටලු මතු කරමින් විදෙස් කණ්ඩායම් මෙරට පුහුණුකරුවන්ගෙන් උපරිම බල නෙලා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් දිනෙන් දින අඩුවීමේ වගකීම් බාරගන්නේ කවුරුන්ද? මෙය මෙරට ක්‍රිකට් බලධාරීන් පිළිතුරු සොයාගත යුතු ප්‍රධානතම ගැටලුවක්.